හයි ගයිස් ඉතින් කොහමද ඔයාලට මම හිතනවා හැමෝම හොඳින් ඇති කියලා. ඉතින් දින්න YouTube channel එකටත් ඔයාල හැමෝම මේ වගේම රටවාසී ලෝකවාසී මගේ channel එකත් එක්ක යුතුලා ඉන්න හැමදෙනාටම ආයුෂ බොහෝ වේවා කියලා පිළිගන්නවා. ඉතින් ඔයාලා අදත් මේ යුතුලා ඉන්න දින්න YouTube channel එකෙන් ගේන ඩුබායි සහ අබු ඩාබි සම්බන්ධ විදිරිපත් කරන තවත් අලුත් වීඩියෝ එකක් එක්ක. අපි දන්නවා ඩුබායි වලට එනවා නම් එහෙම නැත්නම් UAE වලට එනවා නම් අපිට අවශ්‍ය කරන ප්‍රධාන ડોකියුමන්ට් පහක් තියෙනවා. ඉතින් මේනකොට එයාපෝට් එකෙන් ගොඩක් දෙනෙක්ව හවව හරවලා යවලා තියෙනවා. මෙන්න මේ ડોකියුමන්ට් පහ සම්පූර්ණ නැති නිසා ඉතින් අද කතා කරන්න UAE වලට එහෙම නැත්නම් ඩුබායි වලට විසිට වීස එකක් ගහගෙන ඉන්න බලාපොරොත්තු වෙන කෙනෙක්ට අවශ්‍ය කරන ප්‍රධාන ડોකියුමන්ට් පහක් සම්බන්ධ වෙන හැම දෙයක්ම කලින් මතක් කරනවා. ඔයා දින්න YouTube channel එකට අලුත් කෙනෙක් නම් අනිවාර්යෙන් පල්ලෙහා තියෙන ඔතන subscribe button එක බලලා දැන්ම එකතු වෙන්න කියලා නේද බලමු. ඩුබායි වලට එන්න ඉන්න ඔයාට අවශ්‍ය කරන ප්‍රධාන ડોකියුමන්ට් පහ මොනවද කියලා. ඉතින් වීඩියෝ එක screen recorder එකක කියන්න කියලා මම තීරණය කරා. මොකද මං හිතනවා එහෙම ඔයාලට සම්පූර්ණ විස්තර ටික පැහැදිලි කරොත් ඇත්තටම ඔයාලට හොඳ පැහැදිලි කිරීමක් මගේ වීඩියෝ එක තුලින් ඔයාලට ලැබෙයි කියලා. ඉතින් අද මං කතා කරන්නේ ඩුබායි එහෙම නැත්නම් අබු ඩාබි එහෙම නැත්නම් අපි පොදු වශයෙන් ගත්තොත් එහෙම UAE වලට විසිට වීස එකක් ගහගෙන එන්න බලාපොරොත්තු වෙමින් ඉන්න කෙනෙක්ට අවශ්‍ය වෙන ප්‍රධාන ડોකියුමන්ට් පහක් සම්බන්ධව ඉමිග්‍රේෂන් එකෙන් බලන එයාපෝට් එකෙන් බලන ડોකියුමන්ට් පහක් සම්බන්ධව තමයි අද මම කතා කරන්න යන්නේ ඔයාලත් එක්ක. හරි ඉතින් පහුගිය දවස් ටිකේ මගෙන් ගොඩාක් දෙනෙක් අහලා තිබ්බා, මට මෙසේජ් කරලා තිබ්බා, කමෙන්ට් කරලා තිබ්බා, ඒ වගේම කෝල් ගත්තා මොනවද අවශ්‍ය කරන ડોකියුමන්ට් කියලා ගොඩාක් දෙනෙක් අහලා තිබ්බා. ඉතින් මීට මාස සාමාන්‍යයෙන් අපේ එයාපෝට් එකේ මාසෙන් මාසෙට වගේ ડોකියුමන්ට් වෙනස් වෙනවා. සමහරක් අය එනකොට කිසිම ડોකියුමන්ට් එකක් බලන්නේ නැහැ. විසිට වීසා එක පෙන්නුවා, ටිකට් එක පෙන්නුවා, එයා පාස්පෝර්ට් එක පෙන්නුවා. එහෙම එන්න පුළුවන් අවස්ථා තියෙනවා. සමහරක් අය එක එක ડોකියුමන්ට් ඉල්ලනවා. ඉතින් ඔන්න ඔය වගේ කාරණා ගොඩාක් සම්බන්ධව පහුගිය දවස් ටිකේ ගොඩාක් ගැටලු මතුවලා තිබ්බා විසිට වීසා ගහගෙන ඉන්න අයට සහ ගොඩාක් දෙනෙක් එයාපෝට් එකට ඇවිල්ලා හපව් ගියපු අවස්ථා ඕන තරම් තිබ්බා. මට ගොඩාක් කට්ටිය කතා කරලා කිව්වා එයාපෝට් එකට ඇවිල්ලා ඉවරලා හපව් යන්න උනා කියලා. ඉතින් අපි සල්ලි වියදම් කරලා විසිට වීසා එකක් ගහන් ඇවිල්ලා ඉවරලා එයාපෝට් එකෙන් හපව් යන්න වෙනවා කියන්නේ එන්න බැරුව යන්න වෙනවා කියන්නේ ලොකු අතන මේක ලොකු ගැටලුවක්. හරි ඉතින් ඒ ගැටලුවට විසඳුමක් තමයි මම අද ඔයාලට දෙන්න හදන්නේ. ඉතින් හරි අපි ඉක්මනට මේ වීඩියෝ එකට ප්‍රධාන ડોකියුමන්ට් පහ මොකද්ද? සාමාන්‍යයෙන් මේ ડોකියුමන්ට් පහ තියෙනවා නම් ඔයාලට කිසිම ප්‍රශ්නයක් නැතුව එයාපෝට් එකෙන් ඩුබායි වලට එන්න පුළුවන්කම තියෙනවා විසිට වීස එකක් ගහගෙන. හරි ඉතින් ප්‍රධාන ડોකියුමන්ට් එක අංක 1 කියන්නේ අපිට අත්‍යවශ්‍යම වෙන ડોකියුමන්ට් එක. එහෙම නැත්නම් අපි කියනවා પાස්පෝර්ට් එක. પાස්පෝර්ට් එක අපිට අනිවාර්යෙන් අත්‍යවශ්‍ය වෙනවා. අපි ඩුබායි අබු ඩාබි නෙමෙයි, අපි මොන යම් රටකට ගියත් අපිට විසිට වීස එකක් ගහගෙන ගියත්, ජොබ් වීස එකක් ගහගෙන ගියත් අපි යම් කිසි වෙන ඕන රටකට යනවා නම් අපිට අනිවාර්යෙන් අපේ විදේශ ගමන් බලපත්‍ර එහෙම නැත්නම් પાස්පෝර්ට් එක අපිට අනිවාර්යෙන් ඌවමනා කරනවා වුණා වෙනවා. හරි પાස්පෝර්ට් එකට අමතරව අපිට අපේ විසිට වීසා බලපත්‍රය ඕන කරනවා. ඉතින් ડોකියුමන්ට් ප්‍රදාන වශයෙන් අපිට විසිට වීස එක ඕන කරනවා. ඉතින් ඔයාලට මම විසිට වීස එක සම්බන්ධවත් කියලා දෙන්න වැදගත් වෙන්න ඕන කාරණා කිහිපයක් සම්බන්ධව. ඉතින් මේ තියෙන්නේ මම එක්කෙනෙකුට දාපු විසිට වීස එකක්. ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි. මේ තියෙන්නේ මම මගේ අඳුරන එක්කෙනෙක්ට යාළුවෙක්ට දාපු විසිට වීස බලපත්‍රයක්. නැත්නම් සංචාරක දේශගමන් බලපත්‍රය කියලා අපි කියනවා. හරි ඉතින් විසිට වීස එක අනිවාර්යයෙන්ම අත්‍යවශ්‍ය වෙන අපිට විසිට වීස ගන්න අපි එන්නේ. හරි එතකොට ඔයාලා විසිට වීස එකක් දානවනම් ඩුබායි එන්න විසිට වීස එකක් දානවනම් ඔයාලා රැකියාවක් බලාපොරොත්තු වෙයි. විසිට එකක් ඇවිල්ලි වෙලා රැකියාවක් හොයාගන්න බලාපොරොත්තු වෙයි. එහෙනම් නැත්නම් ඔයාලා රැකියාවක් හොයාගන්න බලාපොරොත්තු වෙන් විසිට වීස එකක් ගහගෙන ඩුබායි වලට ඉන්න කෙනෙක් නම් අනිවාර්යෙන් මේ කාරණා ටික ගැන සැලකිලිමත් වෙන්න. හරි ඔයාලා ඔයාලට පුළුවන් වීස එකක් දාගන්න, ට්‍රැවල් ඒජන්සිකින් වීස එකක් දාගන්න පුළුවන් ගැටලුවක් නැහැ. ඔයාලා අනිවාර්යෙන් වීස එක දානකොට 2 month වීස එක දාගන්න. කියන්නේ මාස දෙකේ වීස බලපත්‍රය දාගන්න දින 61. වීස බලපත්‍ර ගොඩක් තියෙනවා. විසිට වීස වර්ග ගොඩක් තියෙනවා. දින 30 එක තියෙනවා, දින 60 එක තියෙනවා, දින 90 එක තියෙනවා. ඔය වගේ එක වර්ගයේ වීස තියෙනවා. දවස් 7 දින 7 වීස එකක් තියෙනවා. එහෙම තියෙනවා වීස. ඔයාලා අනිවාර්යෙන් මාස දෙකේ 2 month විසිට වීස එක දාගන්න. මොකද මම එහෙම කියන්නේ හිතන්න ඔයාලා රැකියාවක් හොයාගන්න බලාපොරොත්තු වෙන් ඩුබායි වලට එන කෙනෙක් නම් ඔයාලට මාසයක් යනකොට බැරි වෙලා හරි ඔයාලා බලාපොරොත්තු වෙන රැකියාවක් ඔයාලට හොයාගන්න බැරි වුණොත් එහෙම අය වීස එක රිනියු කරන්න වෙනවා. වුණොත් එහෙම වීස එක එක්ස්පයර් වුණොත් එහෙම ඒවට ෆයින් වදිනවා, එක්ස්කොන්ඩින් වදිනවා, ඒ වගේ ප්‍රශ්න ගොඩාක් තියෙනවා. ඉතින් මම ඒ ගැන පස්සේ කතා කරන්න
අදමන් කතා කරන්න ඩොක්කිමට පහ සම්බන්ධ ඉතින් මංව මේ වීඩියකට අදාලත් ඇත්දයක් මංව කිවවාලට ඉතින් නිසා විසකත් දාගනට අනිවාරෙන්වාලා තුමන්ත විසක දාගන්න අනික් කාරණාව තමයි ඔයාලා විසකක් ටැවල් ජන්සිකින් දාගන්න එකකොට අනිවාරෙන් වාලා හොයල බලන්ද ක්ස්කොඩින් සර සකත් හමනත ස්කොඩින් විසකක්දිකති ම ස්කොඩින් සම්බන්ධ වෙනම වීඩියක් වාල දිරිපත් කරන්න පස්සේ ති මමාද වල සරලව කියල දෙන්න වාල අනිවාරෙන් ඇස්කොන්ඩින් සීරෝ විසකක් දාගන්න විසවර්ග ගොඩත් තියෙන මං කලින් කිවන හින්න අනිවාරෙන් ඒකන සැලකිලිමත් වෙන්නට ගොඩා දෙනෙක් මෙහවිල කතා කරලා කිය තින මං සිත් විසකක්දාගන මසදගේ මට විසක රිනූ කරගන්න බෑ ලංකාවට යන්න කියනවා ඔයගේ ප්‍රශ්න ගොඩක් කරව නිසා ටවල ජන්සය හන්න මගේ වීසක ක්ස්කොඩින් විසක මත ක්ොඩින් සර විසකන්ද කිරවල ක්ස්කොඩින් සර විසකනොත්ේ වාල කිසි ප්‍රශ්නන්න වාලගේ වීසක මස දෙකින් ඉවරනට පස්සවාල්ට වීසයක පෙනූ කරගැනීම හැකියාව තියෙනවා අ ඉතින් ඩොකිමෙන්ටොලින් ගත්තාම අපිට අත්‍යවශ්‍යම කරන ප්‍රධාන මේල්ලි ඩොකිමෙන්ට් එක තමයි විසිට පිස බලවත්තේ කියලා කියන්නේ හරි ඊළඟට මොකක්ද අපිට අවශ්‍ය කරන්න මොකක්ද එයාපෝට් එකෙන් බලන්න කියලා අපි දැන් කතා කරමු හරි ඊළඟට එයාපෝට් එකෙන් බලන ප්‍රධාන දේ තමයි අපේ ටිකට් එක. හරි. මේ තියෙන්නේ මම එයාට දාපු ටිකට් එක. ඉතින් ඔයාලා ටිකට් එකක් ඔයාලට ඕනම් ට්‍රැවල් ඒජන්සි හදා ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට ඔන්ලයින් දාගන්න. ඉතින් මම රෙකමන්ඩ් කරන්නේ ඔයාලා ට්‍රැවල් ඒජන්සි හරහම දාගන්න එක තමයි වඩාත් හොඳ. ඉතින් ටිකට් මේ දවස්වල ටිකක් ගන්න අඩුවෙන් යන්නේ මම හිතන්නේ. ඒ සම්බන්ධව ඔයාලා පොඩ්ඩක් ඔයාලා බලන්න. හරි. ඉතින් ටිකට් එක අනිවාර්යෙන් අපිට අත්‍යවශ්‍ය වෙනවා. අපි යන ටිකට් එක. ඊට අමතරව අපේ එයාපෝට්ටෙන් අපේ එන්න ටිකට් එක බලනවා. අපෝට්ටෙන් අහන ඔයා ගිහිල්ලා කවද්ද එන්නේ කියලා අහන. එතකොට අපිට අනිවාර්යෙන් එන ටිකට් එක පෙන්වන්න තියෙන්න ඕනේ. ඉතින් මම ඔයාලට දැන් පෙන්වන්නම්. ඉතින් ඒ තුන්වෙනි ඩොකියුමන්ට් එක. පළවෙනි එක තමයි පාස්පෝර්ට් එක. දෙවෙනි ඩොකියුමන්ට් එක තමයි විසිට වීසා බලපත්‍රය. 2 month හෝ 1 month වලට දාගන්න පුළුවන්. මම ඔයාලගේ වැඩි හොඳට තමයි කිව්වේ 2 month එක දාගන්න කියලා. හරි ඊළඟට ටිකට් එක. ඊළඟට රිටර්න් ටිකට් එක. ඔයාලා එන ටිකට් එක. මේ තියෙන්නේ මම යාට දාපු රිටර්න් ටිකට් එක මෙන්න මේ වගේ ඔයාලා ට්‍රැවල් ඒජන්සියෙන් රිටර්න් ටිකට් එකක් දාගන්න පුළුවන්. ඉතින් ඒක දාගන්න ක්‍රම ගොඩක් තියෙනවා. ඔයාලට ඒක ට්‍රැවල් ඒජන්සියත් එක්ක කතා කරලා ඉවරලා ඒක දාගන්න පුළුවන්. ගැටලුවක් නැහැ අනුබුදලකි. රිටර්න් ටිකට් එක ඔයාලට දාගන්න පුළුවන්. අනිවාර්යෙන් දැන් එයාපෝට් එකෙන් ඒක හොඳට මතක තියාගන්න. අනිවාර්යෙන් ඔයා විසිට වීසා එන කෙනෙක් නම් අනිවාර්යෙන් එයාපෝට් එකෙන් ඉමිග්‍රේෂන් එකෙන් අනිවාර්යෙන් රිටර්න් ටිකට් එක බලනවා. ඔයාලා හපව එන ටිකට් එක අනිවාර්යෙන් එයාලට පෙන්වන්න ඕන. නැත්තම් පුතේ යන්න එන්න දෙන්නේ නැහැ ඔයාලට. ඉතින් ගොඩාක් කට්ටිය ඇවිල්ලා තියෙන්නේ විසිට වීසා එක දාගෙන යන ටිකට් එක දාගෙන රිටර්න් ටිකට් එක ගන්න. යන ටිකට් එක දාගෙන එයාපෝට් එකට ගිහිල්ලා යන ටිකට් එක විතරක් පෙන්වපුවම ඔයාලා රිටර්න් ටිකට් එක ඕනේ කියලා. රිටර්න් ටිකට් එක අතේ තිබ්බ නැත්නම් අනිවාර්යෙන් අහපව් හරවලා යවනවා. හරි. ඉතින් ඒ ඇවිල්ලා අපේ තුන්වෙනි ඩොකියුමන්ට් එක. හරි. අතරවෙනි ඩොකියුමන්ට් එක තමයි මේකත් අනිවාර්යෙන්ම ඔයාලා අතේ තියෙන්න ඕනේ. එයාපෝට් එකෙන් අනිවාර්යෙන් බලනවා හෝටෙල් බුකින් එක. හෝටෙල් බුකින් එක. ඉතින් ඔයාලා විසිට වීසා එක දාගන්න ට්‍රැවල් ඒජන්සියෙම ගොඩාක් ට්‍රැවල් ඒජන්සිස් වලින් ඔයාලට හෝටෙල් බුකින් එකක් දාලා දෙනවා අනිවාර්යෙන්. ඔයාලා ඉල්ලුවොත් එහෙම හෝටෙල් බුකින් එකක් එයාලා දාලා දෙනවා. හරි. ඉතින් අනිවාර්යෙන් ඔයාලා හෝටෙල් බුකින් එකක් මෙන්න මේ වගේ දාගන්න ඕනේ. ඉතින් ඔයාලට පේනවා මේ හෝටෙල් බුකින් එකේ තියෙනවා එයාගේ නම තියෙනවා. ඒ වගේම හොටෙල් එකේ ඇඩ්‍රස් එක මෙතනින් බලාගන්න පුළුවන්කම තියෙනවා එමරාල්ඩ් එකේ. ඒතර මෙතන කන්ටැක්ට් නම්බර් එකක් තියෙනවා යාළගේ. එතකොට අපිට දීලා තියෙන රූම් ගාන තියෙනවා. ඒ වගේම රූම් ටයිප් එක තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ යාළගේ සීල් එක අනිවාර්යෙන් ඕන. ඉතින් ඩේට් එක දාලා තියෙනවා ඔක්කොම. ඒ නිසා අනිවාර්යෙන් හොටෙල් බුකින් එක පෙන්වන්න තියෙන්න ඕනේ. මොකද එයාපෝට් එකෙන් අනිවාර්යෙන් එනකොට ඒ කවුන්ටර් එකෙන් අහනවා ඔයාලා ගිහිල්ලා කොහෙද ඉන්නේ, ඔයාලට හොටෙල් එකක් තියෙනවද ඉන්නේ, ගිහිල්ලා කොහෙද ඉන්නේ, ඔන්න ඔය වගේ ප්‍රශ්න ගොඩක් අහනවා. ඉතින් ඔයාලා ඒ ප්‍රශ්න වලට පිළිතුරු දෙන්න බලාගෙන යන්න ඕන. හොටෙල් බුකින් එකක් අනිවාර්යෙන් අවශ්‍ය වෙනවා. ඉතින් හොටෙල් බුකින් එකක් තිබ්බේ නැත්නම් එහෙම ඔයාලා ඒත් අහපව් යවන සම්භාවිතාව වැඩි. ඉතින් ගොඩාක් දෙනෙක් යතේ ඔය ඩොකියුමන්ට් එක නැහැ. සමහරක් අය සිට් වීස එකක් දාගන්නවා, පාස්පෝර්ට් එකකින් ප්‍රශ්නකුත් නැහැ, ටිකට් එකක් තියෙනවා, රිටර්න් ටිකට් එකක් තියෙනවා. හැබැයි හොටෙල් බුකින් එක නැහැ. එයාලා අහනවා කොහෙද ඉන්නේ කියලා. එතකොට අපි ගිහිල් ඉවරලා හොටෙල් එකක් හොයලා නවතිනවා කියලා කිව්වට එයාලා එන්න දෙන්නේ නැහැ. අනිවාර්යෙන් ඔයා හපව එවනවා. හොටෙල් බුකින් එකට අමතරව තවත් අපිට ડોකියුමන්ට් එකක් අවශ්‍ය වෙනවා. ඒ තමයි ඉන්ෂුරන්ස් එක. ඉතින් ඔයාලා ට්‍රැවල් ඒජන්සියකින් විසිට වීස එකක් ගන්නකොට ඔයාලට අනිවාර්යෙන් ඒත් එක්ක ඉන්ෂුරන්ස් එක දෙනවා. ඒක ගැටලුවක් කරගන්න එපා. ඉතින් ඔයාලා අහන්න, ඔයාලා ට්‍රැවල් ඒජන්සියක් කරහා මේ ටික දාගන්න ඕන. ඔයාලා අනිවාර්යෙන් අහන්න. මගේ මට ඉන්ෂුරන්ස් එකක් හම්බෙනවද ඔයාලගෙන්? විසිට වීසා එක කොහොමද? සීරෝ ඇප්ස් කොන්ඩින්ද? ඇප්ස් කොන්ඩින් වීසා එකක්ද? එතකොට ටිකට් එකට
ටිකට් එක දාන නම් කොහොමද මම රිටර්න් ටිකට් එක හපව ගන්න පුළුවන්ද ඔයාලගෙන්? එතකොට මට හොටෙල් බුකින් එකක් ගන්න පුළුවන්ද? ඔන්න ඔය කාරණා ටික ඔයාලට අහන්න පුළුවන්. හරි ට්‍රැවල් ඒජන්සි එකේ ඉන්න ඔය ඔක්කොම ටික දෙනවා ඔයාලට. හරි ඉතින් මේන්ලි අවශ්‍ය කරන්නේ ඔන්න ඔය ඩොකියුමන්ට් ටික තමයි. හරි. ඩොකියුමන්ට් කොච්චර තිබ්බත් වැඩක් නැහැ. අපිට තවත් අනිවාර්යෙන් අත්‍යවශ්‍ය වෙන දෙයක් තියෙනවා. ඒ තමයි සල්ලි. දිරහම්. එහෙම නැත්නම් ඩොලර් වෙන්න පුළුවන්. ඉතින් ඔයාලා එනකොට අනිවාර්යෙන් එයාපෝට් එකෙන් මුදල් බලනවා. සාමාන්‍යයෙන් ලංකාවේ ගානින් ලක්ෂ 3කවත් මුදල් ඔයාටේ තියෙන්න ඕනේ. ලංකාවේ ගානින් ලක්ෂ 3කවත්. කියන්නේ සාමාන්‍යයෙන් අපි බලමු ඔයා ඒවා දිරහම් වලට ට්‍රාන්ස්ෆර් කරගත්තොත් එහෙම සාමාන්‍ය දිරහම් 2700 2800 වගේ මුදලක් ඔයාලා ගතේ තියෙන්න ඕනේ. එහෙම නැත්නම් ඩොලර් වෙන්න පුළුවන්. ඩොලර් අපිස ඩොලර් ප්‍රමාණයක් අනිවාර්යෙන් ලක්ෂ 3කට කිට්ටු වෙන්න. ඔයාලා ඩොලර් මාරු කරගන්න වෙනවා. ඉතින් ඩොලර් වලින් ගත්තොත් එහෙම ඩොලර් මං හිතන්නේ ඒක ඔයාලා හදලා බලන්න. ඉතින් ඔයාලා ගතේ කොහොමද ලංකාවේ ගානින් ලක්ෂ 3කට වගේ ආසන්න මුදලක් අතේ තියෙන්න ඕන. නැත්තම්නම් එවන්නේ නැහැ. අනිවාර්යෙන් එයාලා අහනවා වගේ මුදල් අතේ මුදල් සල්ලි තියෙනවද? ගිහිල්ලා වියදම් කරන්න ඔයාලට සල්ලි තියෙනවද? ගැටලුවක් නැද්ද කියලා ඔන්න ඔය වගේ ප්‍රශ්න කෝටියක් අහනවා ඔයාලා. ඉතින් සාමාන්‍යයෙන් ඉතින් 20-31ක් යන්න ඕන කෙනෙකුට අයිතියක් තියෙනවා. නමුත් අපේ එයාපෝට් එකේ ඉතින් බලන දේවල් කිහිපයක් තියෙනවා. ඒක කරන්නේ ගොඩාක් දුරට අපේ හොඳට. මොකද එයාලා බයයි අපි ගිහිල්ලි වල එහේ අසරණ වෙයි කියලා. අපිට වියදම් කරන්න සල්ලි නැතුව අපි අනාථ වෙයි කියලා. මොකද මේ වෙනකොටත් 20-27 වරලා ගොඩාක් කට්ටි ඉන්නවා මෙහෙ. පොඩින් වෙලා ඉන්නවා. වගේම ෆයින් වෙදිලා ලංකාවට එන්න බැරි කට්ටි ඉන්නවා. මේ වගේ කට්ටිය ගොඩක් ඉන්නවා. ඉතින් ඒ නිසා යාලා ওই ડોකියුමන්ට් එක බලනවා. හරි එහෙනම් ඉතින් මම හිතනවා ඔයාලට ඇත්තටම හොඳ පැහැදිලි කිරීමක් ලැබෙන්න ඇති කියලා. මේ වීඩියෝ එක හොඳට බලන්න. මොකද්ද අපිට මොනවද අපිට අවශ්‍ය කරන ડોකියුමන්ට් පහ වෙන්නේ? પાස්පෝර්ට් එක, විසිට වීසා එක, ටිකට් එක, රිටර්න් අපි යන ටිකට් එක, රිටර්න් ටිකට් එක, හොටෙල් බුකින් එක, ඉන්ෂුරන්ස් එක සහ අතේ මුදල්. ඔන්න ඔය ටික අනිවාර්යෙන්ම ඔයාලට අවශ්‍ය වෙන ඔය ටිකින් එකක්වත් නැතුව නම් ඔයා එන්න එපා. ගොඩාක් දුරට අහපව් එවන ඔයා. ඉතින් පහුගිය දවස් ටිකේ නම් ওই ડોකියුමන්ට් ටික ඔක්කොම තිබිලත් සමහරක් අය අහපව් එවලා තිබ්බාර මං හිතන්නේ ඡන්දෙත් එක්ක හින්දා වෙන්න ඇති කියලා මට හිතන මට හරියටම කියන්න බෑ. ඉතින් ওই ડોකියුමන්ට් ටික තියෙනවනම් ආටිගේ ડોකියුමන්ට් ටිකයි ওই සල්ලි ටිකයි මුදල් ටිකයි අතේ තියෙනවනම් ඔයාට කිසිම ප්‍රශ්නයක් නැතුව ඩුබායි වලට එන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මං හිතනවා මේ වීඩියෝ වලට ගොඩක් වැදගත් වෙයි කියලා. මොකද මෙච්චර පැහැදිලි කිරීමක් මම දැක්කේ නෑ YouTube එකේවත් දාලා තියෙනවා. ඉතින් ඔය ડોකියුමන්ට් එක අනිවාර්යෙන් හදාගන්න. අනිත් කාරණාව තමයි ඔයාලා ඩුබායි වලට අබුඩාබි වලට එන්න කෙනෙක් නම් අනිවාර්යෙන් ඩුබායි අබුඩාබි ගැන හොඳට හොයලා බලන්න. ඔයාලගේ සුදුසුකම් වලට හරින රැකියාවක් ඔයාලට හොයාගන්න පුළුවන් වේවි කියලා හොයලා බලන්න. ඈ ඔයාගේ මොකක්hari ක්වොලිෆිකේෂන් වාර තියෙනවා නම් ඔයා බලන්න. අනිවාර්යෙන් YouTube එකේ ඒ වගේම Google එකේ අපිට සර්ච් කරලා මොනතරම් බලාගන්න පුළුවන් ඔයාගේ සුදුසුකම් වලට හරින රැකියාවක් ඔයාට හොයාගන්න පුළුවන් වේද? මේ ඇවිල්ලා ඔයාට වැඩක් කරගන්න පුළුවන් වේද? ඔන්න ඔය කාරණා සම්බන්ධව අනිවාර්යෙන්ම සැලකිලිමත් වෙන්න. ඉතින් ගොඩාක් දෙනෙක් එන්නන් වාලේ අර රැල්ලට රට එනවා. රැල්ලට ඩුබායි යන හින්දා රැල්ලට එනවා දැන්. රැල්ලට ආවා වගේ නෙවෙයි මෙහෙ. රැල්ලට යන්න ගියපුවාමත් යනවා හොඳටම. ඉතින් ඒ නිසා අනිවාර්යෙන් හොඳට කල්පනා කරලා දෙපාරක් හිතලා දෙයක් කරගන්න පුළුවන් නම්, කට්ටක් ගන්න පුළුවන් නම්, දුකක් විඳින්න පුළුවන් නම් විතරක් ඩුබායි වලට එන්න කියලා මම ඔයාලෙන් ඉල්ලනවා. ඉතින් මෙහෙ ඇත්තටම සැප විඳින කට්ටිය අඩුයි. ඉන්නවා සැප විඳින කට්ටිය ඉන්නවා. අපිට ලංකාවේ තියෙන තාක්ෂණය මොකද්ද කියලා හිතන අපිට මෙහෙ ආපුවාම. අපි එහෙ ගත කරන ජීවිතේ මොකද්ද කියලා හිතනවා මෙහෙ මිනිස්සු ගත කරන ජීවිතේ දැක්කහම. ඒ නිසා මේ වෙනකොට ඉන්නවා ලංකාවේ ඩිරාම් 500-600 පරියට ඇවිල්ලා අද මේ වෙනකොට ඩිරාම් 5000-6000 ගන්න මිනිස්සු ඉන්නවා මේ රටේ. තරම් කට්ටක් කාලා වරන් හොදලා පිඟන් හොදලා ටොයිලට් හොදලා ක්ලීනින් වලට ගිහිල්ලා ඔය වගේ අවුරුදු ගාණක් කට්ට කාපු මිනිස්සු අද මාර සැපෙන් ඉන්නවා මේ රටේ. ඉතින් ඒ වගේ මිනිස්සු ඕන තරම් අපිට බලා ගන්න පුළුවන්කම තියෙනවා ඔයාලා මෙහි ආවොත් එහෙම. ඉතින් ඒ නිසා දුක් විඳින්න පුළුවන් නම්, කට්ටක් කන්න පුළුවන් නම් ගේමක් ගහගන්න ඔළුවේ ටාගට් එකක් තියාගෙන එනවනම් ඩුබායි වලට එන්න කියලා ඉතින් මම ඔයාලගෙන් ආරාධනා කරනවා. ඉතින් හරි එහෙනම් ඉතින් මම වීඩියෝ එක අවසන් කරන්නම්. මම හිතනවා ඔයාලට වීඩියෝ ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. මොකද මේ දවස්වල අපි දන්නවා ගොඩාක් දෙනෙක් ඩුබායි අබුඩාබි වලට එන්න බලන් ඉන්නවා. ඒ නිසා
හරිතිං මං හිතර මේ වීඩිය ගල්ට ගොඩක් ඇදගත් න්න තිල අපි දන්න වර්තමානය වෙනකොට මේ වෙනකොට ගොඩක් දෙනෙක් යම්කිසි රටකට ගිහිල්ලි වල ගේමක් ගහන්න බලාපොරොත්තුවෙන් ඉන්න ඉතින් ඒ යන රටවල් අතරින් මං හැමදාම කියනවගේ කලින්කිවගේ ප්‍රධානටක් තමයි ඩුබයි කියලා කියන්නේ එමනතයි UAE කියලා කියන්න ඉතින් ලේසියෙන් එන්න පුළුවන් රටක් ඒවගේම හොඳ පඩියකට හොඳ මෙච්චක් ගහන්න පුළුවන් රටක් තමයි ඩුබයි කියලා කියන්නේ ඉතින් වීඩිය වැදගත් වනට අනිවාරෙන් තව කෙනෙක්ට බලන්න ෂයා කරන්න කියලා තරදනකට ම වීඩිය සමුගන්න හෙන හමුවම තවත් අලුත් වීඩියකින් ඒවගේම ඩුබයි අබුඩාබි ගැන අලුත් තොරතු දෙනගන්න අවශ්‍යන අනිවාරෙන් දින්න YouTube channel එක දැම්ම subscribe කරලා තියාගන්න කියලා ආරාධනා කරනවා එහෙනම් හැමෝටම ජය වේවා මම දිනේෂ් බණ්ඩාර